මේක ට්‍රාන්ස් කැනඩා හයිවේ කියන එක මේක තමයි කැනඩාවේ අංක 1 නම්බර් 1 හයිවේ එක. ඉතින් මේකේ පොඩි වෙලාවකට අපි ආවේ නෑ දැන් හයිවේ එකට ආව ඇතුළට ඊට පස්සේ ඊළඟ එක්සිට් එකෙන් අපි එළියට එනවා මේ හයිවේ එකේ දිගටම යවILLක් නෑ මේ තින්නේ ඔය ඉස්සරහා පේන එක්සිට් එක මේකෙන් අපි එළියට යනවා හයිවේ එකෙන් ඊට පස්සේ තමයි ඔන්න අපි එක්සිට් එක ගත්තා එක්සිට් 48 මෙතනින් එළියට ආවා දැන් අපි හයිවේ එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ මෙතනින් තමයි හැරෙන්නේ ඊළඟ නගරයට දවසක් ලස්සනයි සමර් එක කාලේ දකින්න පුළුවන් ලස්සනම දවසක් ඉතින් අහසත් පැහැදිලි සර අවුවක් තියෙනවා හැබැයි මේ වෙලාවේ ටෙම්පරේචර් එක 30 ඩිග්‍රී සෙල්සියස් ඒ කියන්නේ සහන සර එළියේ පිච්චෙන අවුවක් තියෙනවා මෙහි අවුව අර හියුමිඩිටි එක අඩු නිසා මෙහි අවුවට එළියට ගියාම සරට පිච්චෙනවා මේ වගේ ඉතින් කාලේ පොඩි කාලේ ඉඳින්නේ කැනඩාවේ ඊට පස්සේ ආයමත් වැස්ස එනවා ඊට පස්සේ ස්නෝ ආයමත් වැස්ස ඒ වගේ ඉතින් මේ කාලේ මාස දෙකක් වගේ තමයි මේ ක්‍රීම් ඔෆ් ද ඉයර් මේ කාලේ ඉතින් එන්ජොයි කරනවා ගොඩක් දෙනා එළිය අද දවසත් ඒ වගේම ලස්සන දවසක් දැන් අපි මෙතනිනුත් නැවත දකුණට හැරෙනවා එතනින් දකුණට හැරුණාට පස්සේ පැය භාගයක විතර එක දිගට මේ පාරේ කෙලීම ඩ්‍රයිව් කරන්න තියෙන්නේ මේ තමයි මං කිව්වේ අපි ඉන්න නගරයේ යාබද නගරේ මම ට්‍රිප් එක අපි යන දවස් ටිකේ දවස් පහක්නේ දවස් පහේ වීඩියෝස් අඩු වෙන්නේ නැහැ වීඩියෝස් එවරිඩේ වීඩියෝස් තියෙනවා ඔයාලට එකම වෙනස කරවෙන්නේ අර ඩේලි දාන රියල් ටයිම් අප්ඩේට් එක අපි ප්‍රධාන වීඩියෝ එක නැති වෙන එක විතරයි ඒ අරුණම ඔයාට වීඩියෝස් තියෙනවා එනිසා ඒ වීඩියෝස් ටික බලන්න මම පුළුවන් වුණොත් අපි නවතින හොටල් එකේ ඉඳලා අප්ඩේට් එකක් කරන්න බලමු ඉතින් ෂුවර් නෑ හැබැයි සමහර හොටෙල්ස් වල වයිෆයි එහෙමත් ඒ තරම් සාර්ථක නෑ උත්සාහ කළ බලමු ප්‍රොමිස් කරන්න බෑ ඒකසත් උත්සාහ කරනවා ඉන්න ලොකේෂන් එක ලස්සන තැනක් නම් එතන පෙන්නන්න නම් ඩෙෆිනිට්ලි ඒ වගේ ටිකක් බලමු එනතත් ඔයාලා දවස් පහටම ඔන්න වීඩියෝස් හංග වීඩියෝස් තියෙනවා එවරිඩේ වීඩියෝස් තියෙනවා වීඩියෝස් නැති වෙන්නේ මම ඔල්රෙඩි වීඩියෝස් ටික අප්ලෝඩ් කරලා තියෙනවා ඔයාලට පවයි ඒ දවසට බලලා බලන්න ලැබෙවි මාකට් එක ගැන මොකද හිතන්නේ බිට්කොයින් අප් ද ඩවුන්ද දැන් මේ වීක් එක මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ වීක් එකේ නිවුස් ගණනාවක් රිලීස් වෙන්න තියෙනවා හෙට 26 27 28 නිවුස් ටික නෙගටිව් වුණොත් මාකට් එක ක්‍රිප්ටෝ අපි කැමති වුණත් අකමැති වුණත් තව වරක් පහළට එනවා ඒක නවත්තන්න බෑ පොසිටිව් වෙන්න තරම් හේතු උත් නැහැ ගොඩක් කලාවට නෙගටිව් නිස් එකක් තමයි අහන්න නම් ලැබෙන්නේ රේට් හයික් එක අඩු වෙන පාටක් නැහැ 75ක් වගේ බේසිස් පොයින්ට්ස් වැඩි වෙන ගොඩක් දුර අවස්ථාව තියෙනවා ඒතකොට ඒක නෙගටිව් නිවුස් එකක් ඒ වගේම GDP එක නෙගටිව් ඔල්රෙඩි නෙගටිව් ෆෝකාස්ට් එකක් තියෙනවා ඉතින් ඒක නෙගටිව් නම්බරයක් වෙන්න තියෙන අවස්ථාව වැඩි ඒ කියන්නේ රිසෙෂන් එකක් එතකොට ඒ වගේ කාරණාත් එක්ක පොසිටිව් දෙයක් ළඟපාතක පේන්න නැහැ. ඉතින් ඩ්‍රොප් වෙන පැත්තට තමයි බර වැඩි. කොහොමද මේ පැත්ත ලස්සනයිද? මේ පැත්ත හැබැයි අලුත් හදපු බිල්ඩින්ග්ස් නම් අඩුයි මේ පාර ටිකක් පරණ බිල්ඩින්ග්ස් පරණ පැරණි පහේ බිල්ඩින්ග්ස් තමයි වැඩි. පාරත් ඒ තරම් හොඳ පාරක් නෙවෙයි. අලුත් කාපට් එකක් නෙමෙයි ඩැමේජ් කරපු කාපට් එකක් තියෙන්නේ. උඩ පැන පැන යන්නේ සමහර තැන්වල. මං හිතනවා ඔයාලා එන්ජොයි කරනවා ඇති කියලා මේ වගේ වීඩියෝස් මේ වගේ හොඳයි නම් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඔයාලගේ රෙස්පොන්ස් එක බලබල තමයි මම වීඩියෝස් කරන්නේ ඔයාලා කැමති නම් මේ වගේ අපිට තව කරන්න පුළුවන් නේ තව තප්පර කීපකින් ආයමත් හයිවේ එකකට යනවා ඒක තමයි කෙලින්ම අර ෂොපින් මෝල් එක පැත්තට යන හයිවේ එක ඊට පස්සේ විනාඩි 10කින් 12කින් වගේ අපිට ඩෙස්ටිනේෂන් එකට යආ ගන්න පුළුවන්. මේක තමයි හයිවේ එකට එන්න තියෙන අන්තිම කලර් ලයිට් එක. මෙතනින් පස්සේ ට්‍රැෆික් ලයිට් එකෙන් පස්සේ හයිවේ එක. දැන් හයිවේ එකේ ඉන්නේ. දැන් අපි කෙලින්ම යන්නේ
මෝල් එකට. මේ පාරේ වැඩි වෙලාවක් යන්න විනාඩි 10ක වගේ කාලයක් යන. ඇත පේනවා නිකන් කම්බි පාලමක් වගේ. හැබැයි කම්බි පාලමක් නෙමෙයි, ඒක අර සස්පෙන්ෂන් බ්‍රිජ් එකක්ම නෙමෙයි, ඒක ලොකු පාරක්. තවත් හයිවේ එකක් උඩින් යන්නේ. ඔයාලට පේනවා ඉතින් මම දැන් වාහන රෑන ගොඩක් යනවා මේ වෙනකොටත්. තවත් ලස්සන පැත්තක් දැන් අපි ගොඩක් ළඟයි. මේ පැත්ත ෆ්ලට් ලෑන්ඩ් එකක්. මේක එයාපෝට් එකටත් ගොඩක් හිට්ටුයි. ඊළඟට වැංකූව අයිලන්ඩ් එක, වික්ටෝරියා කියන සිටි එක තියෙන වෙනම අයිලන්ඩ් එක. ඒකට යන්න ෆෙරි එකකින් යන්න ඕනේ, ෆෙරි සර්විස් එක නැත්තම්. එතන ඒ එතනටත් එතනට ෆෙරි එකට යන්නත් මෙතන ඉඳලා ගොඩක් ළඟයි. ඒක පැය එකමාරක ෆෙරි රයිඩ් එකක්. මේ පැත්ත ඉඳලා යහ පැත්තට මේන් ලෑන්ඩ් එක ඉඳලා අයිලන්ඩ් එකට. ඒකටත් මේ පාරම තමයි යන්න තියෙන්නේ. මේ හරි ගොඩක් තියෙන්නේ වගාබිම්. අක්කර ගාන පේන මානේ වර ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ පේනවද මන්ද? පහළට වෙන්න ඇතට තියෙන්නේ වගාබිම්. එයායි මෙතන බෙරි වර්ග වගා කරනවා. බෙරි, බ්ලූ බෙරි, ළඟට තාමනාද බෙරි වර්ග තියන්නේ, බ්ලැක් බෙරි, ස්ට්‍රෝ බෙරි, අරෝමය බෙරි වර්ග. මන් හරියට දන්න මේ වගා කරන්න මොනවද කියලා. කොහමරි ඒ වගේ තමයි මේ පැත්තේ ගොඩක් වගාව යන්නේ. දැන් පොඩ්ඩක් ටෙම්පරේචර් එක ඩ්‍රොප් වුණා. මේ වෙනකොට අපි පටන් ගද්දි 30 තිබ්බේ, දැන් 27යි කියලා පෙන්වනවා. තව පොඩ්ඩක් බහිනවනම් හොඳයි. දැන් අපි මෙවර ට්‍රිප් එක යනකොට මේ වගේ බලමු. පාර දෙපැත්ත ලස්සන පැති ගණනාවක් පව කරනවා. ඉතින් කඳු සහිත පැති, ළඟට රොකි මවුන්ටන් එක අපිට හම්බ වෙනවා. රොකි, රොකි කියලා ෆිල්ම් එකකුත් තිබ්බා ඔයගොල්ලෝ දන්නවා. රොකි මවුන්ටන් එක මම හිතන්නේ යනකොටත් හම්බ වෙනවා, යනකොට හම්බ වෙන්නේ. ඒ වගේ ලස්සන විවිධ පැති ගණනාවකට යනවා. ඉතින් ඒ ඒවා අපි බලන්න උත්සාහ කරන්න ඕගොල්ලන් පෙන්නම්. දකුණු පැත්තේ ආයමත් තියෙන්නේ වගාබි. මේකේ කලින් තිබුණේ ස්ට්‍රෝබෙරි, ඊට පස්සේ තිබේ කෝන්. කෝන් 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 කියන්නේ ඉරිඟුනේ, ඉරිඟු ඉරිඟු වගා. මං හරි ආසයි මේ වගේ පාරවල් වල ඩ්‍රයිව් කරන්න. වේග ස්පීඩ් ලිමිට් එක නම් කඩන්නේ නැහැ. අපි අපේ රටවල වල ඇවිල්ලා මේ රටවල වල තියෙන ලස්සන සිස්ටම් කඩන්න හොඳ නැහැ නේද? ඒ නිසා මේ අපි එහෙදී එහෙම කරන්න හිතුවෙත් නැහැ, මේදිත් එහෙම කරන්නේ නැහැ. ඉතින් මේ තියෙන සිස්ටම් එකට රෙස්පෙක්ට් කරගෙන හැබැයි එන්ජොයි කරනවා. ඉතින් ඩ්‍රයිව් එක ලස්සනයි, මේ පාරවල් හොඳයි, හොඳට අත දිගෑරලා එලවන්න පුළුවන්. මේකත් ලස්සන හයිවේ එකක්, ලොකු ට්‍රැෆික් එකක් නැහැ. ඉතින් සින්දුවක් කියාගෙන ඩ්‍රයිව් කරන් යන එක තමයි තියෙන්නේ. මං අතරමැද්දිදි කියන සින්දු දාන්න ඒවා එඩිට් කරලා දාන්නේ. මං සින්දු දැම්මත් එහෙම ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ගෙනවත්තන ඉඳ සින්දු ටික මම එඩිට් කරලා දාන්නේ. සින්දුකු තෝරනම් කමෙන්ට් එකක් දාන්න ඉස්සරහදී මම දාන්නම් එහෙමනම් අලුත්ම රිලීස් එක. දැන් අපි ලංවේ කරන්නේ දැන් ළඟයි. ඒක නම ස්වාසන්. ස්වාසන් ඒක ඉංග්‍රීසි වචනය නෙවෙයි. ස්වාසන් කියන්නේ මේ වචන ගොඩක් නගර සහ ගම්වලට දාලා තියෙන නම්. මේ පළමු පුරවැසියෝ තමයි ෆස්ට් නේෂන් කියලා ඒගොල්ලන්ට කියන්නේ. යුරෝපීය ජාතිකයන් කැනඩාව, ඇමරිකාව පදිංචිය තහවුරු කරගන්න කලින් හිටපු
ඉගලන්ට කියන්නේ ඉන්දිය කියලත් කියනවා සම්භව يعني ඉන්දියාවෙන් ආපු අය නෙමෙයි ඉගලන්ට කියනවා ඉන්ඩියන්ස් ලත් කියනවා හැබැයි ඒගොල්ලෝ ඇත්තට කැමති නෑ මම හිතන්නේ ඉන්ඩියන් කියන නමට ඉගලන්ට මෙහි හඳුන්වන ගෞරවනීය නාමය තමයි ගෞරවනීය නාමය තමයි ෆස්ට් නේෂන් කියන එක ඒ නමට ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ තමයි පළවෙනි පදිංචිකරුවෝ මේ රටේ ඒගොල්ලෝ මේ රටේ බදු ගෙවන්නේ නැහැ ඒ වගේ ඒගොල්ලන්ට බෙනිෆිට්ස් ගණනාවක් තියෙනවා සහ ඒගොල්ලන්ට ලොකු රෙස්පෙක්ට් එකක් තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ භාෂාව වෙනස් ඉතින් ඒගොල්ලන්ගේ භාෂා සම්බන්ධයෙන් අපි වෙනම කතා කරමු වෙනම වීඩියෝ එකක ඒක ලස්සන කතා ගොඩාක් තියෙනවා හිස්ටරි එකට සම්බන්ධ ඒවා පස්සේ දවසක් කතා කරමු මට කියන්න ඕන මොනවද තිබ්බේ ඒගොල්ලොන්ගේ භාෂාවෙන් ඒගොල්ලෝ ගම් වලට දාපු වහරන්ද දාපු නම් තමයි තාමත් ඒවා පාවිච්චි කරන ඒගොල්ලන්ට ගරුකිරීමක් විදියට මේ ස්වාසන් කියන්නේ ඒ වගේ නමක් ඒකේ තේරුම නම් මම දන්නේ ස්වාසන් ඒක ඉංග්‍රීසි වචනයක් නෙවෙයි ස්වාසන් නන දැන් අපි මෝල් එකට ආව මෝල් එකට එන්ටර් වෙන්න තැන් ගොඩ ගණනාවක් තියෙනවා මේ එකකින් කොහෙන් හරි එන්ටර් වෙන්න කියලා බැලුවේ මට සාමාන්‍යයෙන් එන්ටර් වෙන පාර මිස් වුණා වීඩියෝ එක ගැන කල්පනාවෙන් ඇවිල්ලා හැබැයි දැන් හරි ඉතින් ආයෙ ඔන්න මෝල් එකට කොහොම හරි ඇතුළට ආවා මේක තමයි මෝල් එක දැන් අපි බලමු ලේන් එකකට දාගෙන මෝල් එකේ පාකින් ලොට් එකකට දාගන්න බලමු ඔන්න පාකින් ලොට් එකකට ආවා පාකින් ලොට් එකකට ඇවිල්ලා අපිට යන්න උන පැත්තට පොඩ්ඩක් ඉටු කරලා පාක් කරගත්තම හොඳයි අතන වෙනදෙන එන්ට්‍රන්ස් එක මිස් වුණා ඒකයි මේ ආපහු කරගිලා එතනටම තමයි යන්නේ එතන හුරු පුරුදු පාකින් ලොට් එක නිසා එතනටම දාන්න හිතුවා හරි මෙතනින් වමට දැම්ම නම් හරිනේ එතනින් අපි ගමු ලෙෆ්ට් ටර්න් එකක් ගත්තා ඊට පස්සේ පාක් කරා ලෙෆ්ට් එකක් ගත්තා ඉතින් ඉස්සර අකුරු ටික වල පේනවා ස්වාසන් ස්වාසන් ටී අකුරින් පටන් ගන්න ස්වාසන් මේක තමයි මෝල් එකේ නම ලස්සන මෝල් එකක් අලුත් මම හිතන්නේ අලුත් කියවට අපි ඉන්න කාලෙ ගන්න තියෙන මෝල් එකක් නමුත් සාපේක්ෂව අලුත් මෝල් එකක් මේක මේක තමයි තැන ඔන්න පාක් කරගත්තා